ආයුබෝවන්. පවිත්‍ර වන්‍යාරච්චි ලොහන් රත්වත්තේයි රනිල් වික්‍රමසිංහ ගැන ධාර ගුණකථනයක් කරලා තියෙනවා මම දැක්කා. මුලින් පවිත්‍රගේ කතාව කියලා ඉන්නවා. පවිත්‍ර වන්‍යාරච්චි කියනවා මේ මීට අවුරුදු දෙකකට කලින් අපිට ඔබතුමාලාට මේ විදිහට රැස් වෙන්න පුළුවන් විදිහක් මේ රටේ තිබුණාද? අත්දැකීම් නැති මිනිස්සු ගෙනත් දාගෙන වරද්දාගත්ත විදිහට නැවත වතාවක් නම් එහෙම කරන්න එපා. අත්දැකීම් තිබෙන පරිණත නායකයෙක් සමග අපිට හැකියාවක් ලැබුණා රට සම්පූර්ණයෙන්ම අවුරුදු දෙකක් ඇතුළත වෙනස් කරන්නය කියලා. කවුද මේ කියන්නේ? මේ කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ සදාකල් අමාත්‍යවරියකව සිටි පවිත්‍ර වන්‍යාරච්චි. පවිත්‍ර, රනිල් වික්‍රමසිංහත් එක්ක පළවෙනි කැබිනට් එකේ ඉඳගෙන ඉඳලා එළියට ආවට පස්සේ පුදුම විශ්මයකටපත් වෙලා, අමන්දානන්දයකටපත් වෙලා, මේ තරම් මොලයක් තියෙන මිනිහෙකුටනේ මල්ලි අපි මේ කී 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 දෙනෙකුට කිව්වද? දැන් මේකේ ඉතා වැදගත් කාරණාවක් තියෙනවා. එකක් කියනවා, මේ අවුරුදු දෙකකට කලින් අපිට මේ විදිහට රැස් වෙන්න හැකියාවක් තිබ්බේ නෑ කියන එක අපි දාණ්ඩු කරේ අපේ වරදක්ද? ආර්ථික අර්බුදයකට සම්පූර්ණයෙන්ම රට තල්ලු කිරීමේ ඒ මහ දැවැන්ත පාවා දීමේ පවිත්‍ර වන්‍යාරච්චි කියන්නේ පාර්ශවකාරියක්. කොච්චර ඉහළ පාර්ශවකාරියක්ද කියලා කියනවා නම් මුළු රටක්, මුළු ලෝකයක් එකතු වෙලා කොවිඩ් වලට එන්නතක් උසවා ගැනීමේ වැදගත්කම, එහෙම නැත්නම් ඒ උසවාගත් එන්නතක් රටේ ජනතාවට ලබා දීමේ වැදගත්කම පිළිබඳව කතා කරනකොට පවිත්‍ර වන්‍යාරච්චි මොකද්ද කරේ? පවිත්‍ර වන්‍යාරච්චි ගෝඨාභයට සෙට් වෙන උපක්‍රම අරගෙන ඇවිල්ලා පැණියක් හඳුන්වා දුන්නා, මුට්ටි ගඟේ යවුවා. ඊට පස්සේ පවිත්‍ර පාර්ලිමේන්තුවේ නැගිටලා කිව්වා, මේ මම ගඟට පැන්නොත් ප්‍රශ්න විසඳනවා නම් මම ගඟට වුණත් පනින්න ලෑස්තියි කියලා නූතන විහාර මහදේවිය වෙන්න. එහෙම ගෝඨාභය රාජපක්ෂ එක ගොංකමක් කරා නම් ඒ ගොංකම ආරක්ෂා කරගෙන, රැක බලාගෙන, ඒකට අවශ්‍ය කරන ගෞරවය සමාජ තත්ත්වයේ ලබා දෙමින් ඒ ගොංකම වැඩි වර්ධනය කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දුන්න කෙනෙක්. දැන් දැනක නෙවෙයි, 1994 පළවෙනි වතාවට පාර්ලිමේන්තුව ආපු වෙලාව ඉඳන් චන්ද්‍රිකා කුමාරතුංග සමග පවිත්‍ර හිටියෙත් එහෙම, මහින්ද රාජපක්ෂ සමග පවිත්‍ර හිටියෙත් එහෙම, ඉතා කෙටි කාලයක් මෛත්‍රීපාල සිරිසේන සමග හිටියා, මෛත්‍රීපාල සිරිසේන සමග ඉන්න කාලෙ හිටියෙත් එහෙම, ඊට පස්සේ ගෝඨාභය සමග හිටියෙත් එහෙම, රනිල් සමග ඉන්නෙත් එහෙම. එතකොට මේ තත්කාලයේ තමාගේ ආයතන ප්‍රධානියා හැටියට කටයුතු කරමින් සිටින ජනාධිපතිවරයාට මෙහෙම ගුණ වැයීම අමුතු දෙයක් නෙමෙයි පවිත්‍ර වන්‍යාරච්චිට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ කියන කතා. දැන් මේ කියනවා, මේ අත්දැකීම් නැති මිනිස්සු ගෙනත් දාගෙන වරද්දා ගන්න එපා කියලා. ඒගොල්ලෝ හොඳමකින් වරද්දාගෙන, ඒගොල්ලෝ හොඳමකින් කෙලවගෙන, ඒගොල්ලෝ හිතනවා මේ අනික් හැමෝමත් දැන් අත්දැකීම් නැති අයයි කියලා. ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ දේශපාලනික වශයෙන් ගත්තහම කිසිදු ආයතනයක් පරිපාලනය කරලා පද්ධතියක් පාලනය කරලා පුරුද්දක් තිබ්බ මිනිහෙක් නෙමේ. ඒ පද්ධති පිළිබඳ, ආයතන ව්‍යුහය පිළිබඳව කිසිම අවබෝධයක් තිබ්බ මිනිහෙක් නෙවේ. දැන් අත්දැකීම් තියෙන, මීට කලින් පාලනය කරලා තියෙන මිනිස්සු වගේ නැවත වතාවක් අගෙන්න ඕන නම් එහෙම ගේන්න පුළුවන් චන්ද්‍රිකා කුමාරතුංග. අත්දැකීම් තියෙනවා, පාලනය කරලත් අත්දැකීම් තියෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම කාලය ජනාධිපතිකම කරේ චන්ද්‍රිකා. එහෙනම් චන්ද්‍රිකා තමයි ගේන්න ඕනේ. ඊට පස්සේ ඉන්නවා මහින්ද රාජපක්ෂ. අවුරුදු 9ක් ජනාධිපතිකම කරලා, අගමැතිකමත් වාර ගණනක් කරලා පාර්ලිමේන්තුවේ සෑහෙන අන්න එක්ස්පීරියන්ස් බඩු ගොන්නා. එහෙම නැත්නම් ඉන්නවා මෛත්‍රීපාල සිරිසේන. ඔය තුනනේ නැවත වතාවක් අත්දැකීම් තියෙන, පළපුරුදු, මේ වැඩේ ගැන දන්න මිනිස්සු කියලා කියනවා නම් ගේන්න ඉන්නේ. මේ මේ මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ අත්දැකීම් තියෙන ටොප් බඩුවක් එක්ක තමයි අපි මේ වෙලාවේ ඉන්නේ. ඒ රනිල් වික්‍රමසිංහ, එයා මගහැර ගොස් වෙන කාටවත් ඡන්ද දෙන්න එපා. ඒ වෙන කවුරුවත් කියලා කියන්නේ. අතරම සජිත් එනවටත් ඒගොල්ලන්ගේ ලොකු අවුලක් නැහැ. මොකද සජිත් ප්‍රේමදාසගේ ආණ්ඩුවෙත් යම් යම් අඩුපාඩුකම් ඇති වුණොත් එහෙම ඇමතිකම් හදාගන්න, බහුතරය හදාගන්න වගේ එකට රත්නපුරෙන් වැඩිම මනාපරගෙන පාර්ලිමේන්තුව ආපහම ලබන පාර සජිත් ප්‍රේමදාසටත් මේ වැඳ නමස්කාර කරලා ඒකේ කැබිනට් එකෙත් ගිහිල්ලා ඇමතිකමක් ගන්න පුළුවන්. ඔය ජාතික ජන බලවේගයේ දිනයි කියලා තියෙන බයට කියන කතන්දරකින් මෙහෙමයි. අත්දැකීම් නැති, වැඩ කරපුරුද්දක් නැති, වැඩ කරන විදිහ පිළිබඳව අවබෝධයක් සියන සහ දන්න මිනිස්සු ලෝකේ ඕන තරම් ඉන්නවා සමහර දේවල් සම්බන්ධයෙන්. හරි. එතකොට ස්ථව මිනිස්සු ඉන්නවා අත්දැකීම් තියෙන, හැබැයි වැඩේ පිළිබඳව මේ ලෝක සංසාරයක් තේරෙන්නේ නැති මිනිස්සු. තව මනුස්ස කොට්ටාසයක් ඉන්නවා, උන්ට අත්දැකීමුත් නැහැ, වැඩේ කරන්න තේරෙන්නේත් නැහැ. මොකක් හරි වැඩ කරලා දැන් අපිට කවර අරගෙන ගිහිල්ලා හදිසිය ගිහිල්ලා මොකක් හරි
රොකට් එකක් හදන වැඩක මේ රොකට් එකේ මේ එන්ජිම හදන අත්දැකීමුත් නැහැ සබ්ජෙක්ට් එක දන්නෙත් නැහැ දැන් සමහර මිනිස්සුරත් මේක තියරිටිකලි ගත්තම ඒක කරන්න කොහොමද කියන එක දන්නවා හැබැයි එන්ජිමට අත ගහපු ගමන් ඒක කරන්න දන්නේ නැහැ වැඩේ වැඩේ ගැන ඒ කියන්නේ දන්නේ නැහැ යම් යම් දැනුමක් තිබුණත් වැඩේ කරන්න ගියාම දන්නේ නැහැ නමුත් සමහර මිනිස්සු ඒ වෘත්ති අධ්‍යාපනය තුළ හොයම නැත්තම් තමන්ගේ අධ්‍යාපනය ඇතුළේ ඒක ඉගෙනගෙන තියෙනවා දීර්ඝ කාලයක් ඒ වාතිස සමග වැඩ කරලා තිබෙනවා එකම කාරණාව මේ මේ ජාතියේ රොකට් එකකට අත ගහන්න අවස්ථාව හම්බෙලා නැහැ නමුත් ඉතින් ඒක අත ගැහුවට පස්සේ ඒකේ ඒකේ අරක තියෙන්නේ කොතනද මේක තියෙන්නේ කොතනද ඒක කොහොමද වෙන්නේ මේක කොහොමද වෙන්නේ කියන එක පිළිබඳව අවබෝධයක් තියෙන කෙනෙකුට ඒකත් නෙමෙයි රහම කැලල ඇත්තරම රහම කැලල කියන්නේ අර උඩතලව ඉන්නේ කවුද හාදයා ලොහන් රත්වත්තේ ලොහන් කියනවා මගේ මුළු ජීවිත කාලෙම මම ඔබතුමාට විරුද්ධව දේශපාලනය කරේ මට මතක් වුණා මර්වින් සිල්වාගේ පරම ප්‍රකාශයක් මර්වින් ඔය රනිල් වික්‍රමසිංහට නොසෑහෙන්ට ගහලා ගගහා ඉඳලා නැවත වතාවක් ඇවිල්ලා රනිල් වික්‍රමසිංහගේ වේදිකාවකට නැග්ගා වැඩිලා කිව්වා මේ ගරු අග්‍රාමාත්‍ය මගේ 2004 කාලේ වගේ මගේ මතකේ ගේ රනිල් වික්‍රමසිංහ අමතමින් කියනවා මේ වේදිකාවෙත් ඉන්න ගමන් මම ඔබතුමාට ද්‍රෝහි වූවා නොව චන්ද්‍රිකා මැතිනියට පක්ෂ වූවා පමණයි කියලා. ඒ කියන්නේ මහින්ද මහදවාලි පාවා දෙනවා මම මේ ඔයාට ගැහුවේ ඔයාට කෙනෙහිලිකම් කෙරුවේ ඔයාට විරුද්ධ වෙලා නෙවෙයි. මම චන්ද්‍රිකාට පක්ෂ වූවා පමණයි කියලා. ඒ කියන්නේ මොකද්ද? චන්ද්‍රිකාට තමයි මට ඔයාට ගහන්න කිව්වේ. චන්ද්‍රිකා තමයි මට අරම මේවා ඔයාට කරන්න කිව්වේ කියන එක. දැන් ලොහන් රත්වත්තේ ඇවිල්ලා කියනවා මම මුළු ජීවිත කාලෙම ඔයාට විරුද්ධව තමයි දේශපාලනය කරේ. මම කීයටවත් හිතුවේ නැහැ ඔයා මට ඇමතිකමක් දෙයි කියලා. හැබැයි අපේ තාත්තත් කාලයක් දරපු මහවැලි ඇමතිකම ඔයා මට දීලා තියෙනවා. ඉතින් මේ ඔයා මාර පොරක් ඒක නිසා මාර අවිහිංසාවාදී පොරක් එහෙම නැත්නම් පරණ ප්‍රශ්න අමතක කරලා දක්ෂීන්ට අවස්ථාව දෙන පොරක් වගේ එකක් කියන්න හදන්නේ. මේ නිවුස් එක පුළුල් තිර දාලා උඩතල වින්න පැත්ත පෙන්වන්න ඕනේ. 2001 දෙසැම්බර් මාසේ 5 වෙනිදා හවස 4ට චන්දි විරුණාට පස්සේ 7:08 විතර වෙනකොට කුමාරි 8:09 වගේ වෙනකොට ඒක ප්‍රවෘත්තියක් හැටියට ස්ථාපිත වෙලා තියෙනවා. ඒ කාලේ Facebook කරුවා මේ මොකුත් නැහැ වෙච්ච ගමන් දැනගන්න ආරංචියක් කසුකුසුවක් එනවා උඩතල වින්නේදී 10 දිනෙකටද 11 දිනෙකටද වෙඩි තියලා මරා දාලා කියලා මේ ඡන්ද පෙට්ටියක් සමග යමින් සිටි කණ්ඩායමක් 10ක්. ඒ 10 දෙනාම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ආධාර කරුවන්. හරිද? ඒතකොට රනිල්ට රිදෙන්න විදිහක් නැහැනි. 2001 රනිල් අගමැති කිරීම සඳහා කැම්පේන් කරපු රනිල් අගමැති කිරීම සඳහා පෙට්ටිය පරිස්සම් කරගන්න පෙට්ටිය පස්සේ ගිය මිනිස්සු පෙට්ටියත් එක්ක ගිය මිනිස්සුන්ට මේ විදිහට මරලා දාලා තියෙනවා. ඊට පස්සේ නඩුවක් ගියා. මහින්ද රාජපක්ෂ අගමැති වුණා, පසුව ජනාධිපති වුණා. සුපුරුදු විදිහට ලොහන් රත්වත්තේ ඇතුළු කණ්ඩායමක් විදුස්කොට නිදහස් වුණා. මට මතකයි මේ කවුරුහරි රග ප්ලේයර් කෙනෙක් හිටියයි දවසල අපේ බෝඩිමක් කිට්ටුව මහරාත්‍රී ඇවිල්ලා ස්ටීෆ් එකයි ඔය ඔක්කොම ඇවිල්ලා වට කරලා නිකන් දැවන්ත අපරාධකාරයෙක් අල්ලගෙන දැවන්ත අපරාධකාරයෙක් තමයි අල්ලගෙන යන ගානට අල්ලගෙන ගිහිල්ලා ආණ්ඩුව මාරු වෙලා ටික කාලයක් යනකොට බඩු ගෙදර මකෙනේ ඉවාදිකරණයෙන් පස්සේ නිදහස් වෙනවා. ඉතින් ඒ වෙලාව නමුත් හෘද සාක්ෂිය කියන එක සහ ලෝක සත්‍යය කියන එක වෙනස් වෙලා නෑ. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තම දැන් හරි උඩතල වින්නේ හරි අධිකරණයකින් නිදහස් වෙලා තියෙන්නේ ලොහන් රත්වත්තේ සහ ලොහන් රත්වත්තේගේ පිරිවර කියන මේකට කිසිම අපරාධයකට සම්බන්ධයක් නෑ. රනිල් වික්‍රමසිංහගේ කොමිටිපත් කිරීමේදී ඉන්න විශ්වාසවන්තම ගෝලයා වන කුසලා සරෝජනී වීරවර්ධන නේද අර බන්ධනාගාරයට ගිහිල්ලා දණගස්සලා ඔළුවට පිස්තෝලේ තියලා තර්ජනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරපු කමිටු වාර්තාව හැදුවේ. ලොහන් රත්වත්තේ මහරෑ බීලා 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 ගිහිල්ලා. ඒ කියන්නේ නිකන් එකපාරක් බීවම ෂොට් එකක් 100ක් 200ක් වගේනේ. බීලා 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 බෝතල් එකමාරක් දෙකක් විතර තනියම බීලා තනි ක්‍රම රාපෝපු ඇතෙක් වගේ පිස්තෝර රාජකාරී පිස්තෝලයක් හරි පුද්ගලික පිස්තෝරයක් හරි ඉනේ ගහගෙන ගිහිල්ලා. රජයේ බාරයේ ඉන්න පුද්ගලයන් රඳවා තිබෙන බන්ධනාගාරයක් ඇතුළට ගිහිල්ලා LTTE සැකකරුවන් කියන මිනිසුන්ගේ එළියට අරලා බිත්ති වලට හේතු කරලා ඇඟට අත තියලා තර්ජනය කරලා මේ අපේ උන් කීයක් මැරුවද කියලා කියපන් ආදී වශයෙන් එහෙම කියලා එහෙම නාට්‍යයක් නටලා ආවා. මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඇදුවා. මේ වාර්තාව ගෝඨාභය රාජපක්ෂ තමයි මට මතක හරියට පත් කෙරුවේ. වාර්තාව ආවා රනිල් වික්‍රමසිංහ ගාවට. රනිල් වික්‍රමසිංහ මොකද කරේ? රනිල් වික්‍රමසිංහ කරලා තියෙනක තමයි පේන්න තියෙන්නේ.
ඒ සම්බන්ධයෙන් කිසිම දඬුවමක් දුන්නේ නැහැ. කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. එතකොට දැන් උඩතල වින්න වගේ කතන්දර හරි ඔක්කොම හරි හරි ඕගොල්ලෝ හරි එනා හිංසකයි. 2001 දෙසැම්බර් මාසේ 5 වෙනිදා රෑ ලුහාන් රත්වත්තේ හිටිය සිල් අරගෙන දස සිල් සමාදන් වෙලා හිටියේ. ඒකට කිසිම සම්බන්ධයක් නැහැ. හොඳයි. එතකොට අනුරාධපුර බන්දනාගාරයේ සිද්ධිය. ඊට පස්සේ වැලිකඩ හෝ බෝගම්බර බන්දනාගාරේ මේ වැලිකඩ හෝ මැගසින් බන්දනාගාරේ වැලිකඩ බන්දනාගාරේ අර එල්ලුම් ගහ බලන්න ගිහිල්ලා පෙම්බතියක් එක්ක සුරූපිනියක් එක්ක ගිහිල්ලා ඒක පෙන්වන්න ඕනේ කියලා එහෙම එක ජෝගියක් නටලා ඊට පස්සේ අනිකරු ගලුක නෑ නෑ එහෙම ආවේ නෑ ඉතින් ඔය පොෂෝටක් ගාලා බාට දෙකක් දාගෙන වගේ එකකින් ආවා වගේ විතරයි කියලා රංජන රාමනායකගෙන් අහන්න රැට කීපාරක් බීලා බැනලා තියෙනවද කියලා කෝල් අරගෙන ඒක බයිට් එකක් මේ බන්දනාගාර විශ්වභාර මතු වෙලා ඉන්න කාලේ ඉතින් රනිල් වික්‍රමසිංහ ඒ ඔක්කොම අමතක කරලා ඒ ඔක්කොම පසකින් තියලා ඇමතිකමක් ලොහන් රත්වත්තට දීලා තියෙනවා. ඉතින් මං කියන්නේ ලොහන් මේ 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 සියල්ල පිළිබඳව හෘද සාක්ෂිමය අවබෝධයක් තියෙන මිනිහෙකුට යකෝ මොකෙක් වුණත් මට ඇමතිකමක් දෙන එක පිළිබඳව මම පුදුමයට පත් වෙනවා තමයි. හරි දැන් මම මොනවා හරි කුපාඩි වැඩ කෙලවරක් නැතුව කරලා තියෙනකොට කවුරු හරි මිනිහෙක් මට අඬ ගහලා මේ ඔයා මේ රාජ්‍ය අමතිකම තියාගන්න පුතා කියලා දුන්නම යකෝ රාජ්‍ය අමතිකමක් මට දෙනවා තියා මට බන්දනාගාරයේ කාමර කෑල්ලක් තමයි මට උරුම මගේ භාවිතාව හැටියට මං කරපු දේවල් වල හැටියට හැබැයි මෙන්න මේ යකා මට කතා කරලා රාජ්‍ය අමතිකමක් දෙනවා ඉතින් යකෝ දඬ නමස්කාර කරගෙන උදේ හවස ජනාධිපති කාර්යාලයට හරි ගෙදරට හරි ගිහිල්ලා වැඳලා ඇවිල්ලා වැඩ පටන් ගන්න ඕනේ ලොහන් රත්නත්තේ රනිල් වික්‍රමසිංහට එහෙමද ඇවිල්ලා ඒගොල්ලෝ සමග තමයි මේ ආණ්ඩුව පාලනය කරගෙන යන්නේ නැවත වතාවක් ජනවරමක් දෙන්න කියලා කියන්නේ නැවත මේ ආණ්ඩුවටම බලය දෙන්න කියලා කියන්නේ නැවත පවිත්‍රාවන්‍ය ආරච්චිලාට අමතිකම් දීගෙන ලොහාන් රත්වත්තලාට අමතිකම් දීගෙන ඊට පස්සේ ඊළඟ පාර වුණනම් අර බෙල්ල හොලූප කෙනාගේ පුතා කවුද වීරසිංහලාට අමතිකම් දීගෙන ඊට පස්සේ තිස්ස කුට්ටි ආරච්චිලාට අමතිකම් දීගෙන එහෙම යන්න ඒ ඔළුව හොලූප කතාව බොරුවක් නම් වීරේ වරාය අධිකාරියේ වැඩ කරපු දිසානායකව දන්නවනේ යකින් අහන්න වගේ තාත්තා උඩු හොල්ලපු හැටි ගැන තව නැගිට්ටොත් හරි දැන් ඒ ඇසේ දැන් ඒ ජාතිය ඇමති මණ්ඩලයක් ඒ ජාතිය පාලකයෝ ඒ ජාතිය ආණ්ඩුවක් පිහිටවාගෙන යන ගමන් රනිල් වික්‍රමසිංහ අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ තමන්ගේ ලේකම්වරයා හරහා අලුත් මැතිවරණ ජිමික් එකක් දාන්න පටන් අරගෙන තිබෙනවා තීරණයක් අරගෙන තිබෙනවා. අප්‍රේල් 25 වෙනිදා රැස්වෙච්ච කැබිනට් එකේදී තීන්දුවක් එළමුණාය කියලා ඒ අනුව සමස්ත රටටම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පළාත් ආණ්ඩුකාරවරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ජනාධිපති ලේකම් EMSB ඒකනායක විසින් අප්‍රේල් 29 වෙනිදා ඒකේ නිමිත්ත පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශක කමිටු පත් කිරීම දැන් ප්‍රජා උපදේශක කමිටු කියලා ජාතියක් අලුතෙන් පත් කරන්න හදනවා. ඒ පළාත් පාලන බල ප්‍රදේශ ඔය 341ටම අදාළව උපදේශන කමිටුවක්. මේ උපදේශන කමිටුව කියලා කියන්නේ මේ සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශන කමිටුවක්. අංක 1 රාජ්‍ය සංවර්ධනයේ සම්බන්ධයෙන් අපේ කිසිම විරෝධයක් නැත. සංවර්ධනයේ මුවාවෙන් කරන තක්කඩි වැඩ සහ මේ නීති විරෝධී වැඩ පිළිබඳව තමයි විරෝධය තියෙන්නේ. සමන් ඒකනායකගේ ලියුමේ තියෙන මෙහෙම උරුමයේ ඉඩම් හිමිකාරීත්ව වැඩසටහන නාගරික නිවාස හිමිකාරීත්ව වැඩසටහන කඳුකර දශකයේ සංවර්ධන වැඩසටහන කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සහ සහල් බෙදීමේ වැඩසටහන ග්‍රාමීය මට්ටමින් අධීක්ෂණය කිරීම සඳහා පළාත් පාලන ආයතන මට්ටමින් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු ප්‍රමුඛ වැඩසටහන් හා ව්‍යාපෘති හඳුනාගෙන එම වැඩසටහන් හා ව්‍යාපෘති අදාළ පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජා උපදේශන කමිටු පත් කිරීමට 2024 අප්‍රේල් මාස 25 වෙනි දින රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කොට ඇත. ප්‍රධාන කාරණා ටිකක් තියෙනවා. එකක් උරුමය, අනිත් එක නාගරික නිවාස, 3 කඳුකර දශකය, 4 කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සහ 5 සහල් බෙදීමේ වැඩසටහන. මේවා හරියට සිද්ධ වෙනවද කියලා නිරීක්ෂණය කරන්න දැන් මේ අලුත් කමිටුවක් පත් කරන්න හදලා කටයුතු කරලා තිබෙනවා. මේ උරුමය කරන්නේ කවුද? උරුමය කරන්නේ රජය. ජන රජය විසින් කරන්නේ. එතකොට දැන් අලුතෙන් කමිටුවක් පත් කරනවා ප්‍රදා උපදේශන කමිටුවක් කියලා. මේ රජය හරියට වැඩ කරනවද කියලා බලන්න. ඊට පස්සේ නාගරික නිවාස වැඩසටහන හරියට කරනවද බලන්න කමිටුවක් පත් කරනවා.
වගේම ඔය කඳු කර දශකය හරියට කරනවාද බලන්න කෘෂි කර්ම නවීකරණ වැඩසටහන සහ මේ හාල් බෙදෙන වැඩේ හරියට කරනවාද බලන්න මේ උපදේශන කමිටු. මේ ඇත්තටම මේ මොකද්ද කරන්න හදන්නේ? ආණ්ඩුව ව්‍යාපෘති ගණනාවක් විවිධ නම් වලින් රට ඇතුලේ ක්‍රියාත්මක කරගෙන යනවා. දැන් මේක දැන් ක්‍රියාත්මක වෙන්නේ පළාත් ලේකම්වරුන් හරහා, ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා, හෝ පළාත් පාලන ආයතනවල ඒ ඉන්න නිලධාරීන් හරහා තමයි මේක සිද්ධ වෙන්නේ. මේකේ ගෞරවය, මේකේ මැදිහත් වීම ගෙඩිය පිටින් දේශපාලන අධිකාරියට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මොකද ඒ කියන්නේ එහෙම තරමක් ප්‍රමාණවත් පිරිසක් නැහෙනේ. එකක් තමයි දැනට ආණ්ඩු කරන දේශපාලන පක්ෂය උන්ට එහෙම ගමේ බැහැලා තාම මේ සීන් එකට එන්ටර් වෙන්න විදිහක් නැහැ. හාල් බෙදන වැඩේට ගිහිල්ලා ගමේ මන්ත්‍රීට ගිහිල්ලා එහෙම කියලා ආයිබුවන් කියලා හාල් මිටි අරගෙන ගමේ මන්ත්‍රීට ඒ ආසනේ මන්ත්‍රීට ඒ ආසනය ඇතුළේ බෙදා ගන්න බෑ. කඳු කර දශකයේ වේවා, නිවාස සංවර්ධනයේ වේවා, කෘෂිකර්ම නවීකරණ එහෙම කරන්න බෑ. හැබැයි දැන් වැඩ ටිකක් මොන මොනවා හරි ටිකක් වෙනවා. මේකේ ගෞරවය ආණ්ඩුවට ගන්නත් ඕනේ. මේක මේ රජය කරන වැඩේ එක දේශපාලන පක්ෂයක් විසින් දේශපාලන පක්ෂ සමූහයක් විසින් මෙහෙවනු ලබන ආණ්ඩුවට ගන්න ඕනේ. එතකොට එකට උත්තරවැට්ටියක් හැටියට තමයි මේ ප්‍රජා උපදේශන කමිටු කියලා එකක් පත් කරන්නේ. ප්‍රජා උපදේශන කමිටු නම් අනුමත කිරීම සිද්ධ කරන්නේ අග්‍රාමාත්‍යවරයා විසින්. ඊට පස්සේ ආණ්ඩුකාරවරයා සහ අග්‍රාමාත්‍යවරයා කියන දෙන්න එකතු වෙලා තමයි මේ ප්‍රජා උපදේශන කමිටු නම් කිරීම, පවත්වාගෙන යාම, ඊට අදාළ වාර්තා කැඳවීම වගේ දේවල් සිද්ධ කරන්නේ. අවුරුද්දක කාලයක් සඳහා මේක පත් කරනවා. එක බලත් පාලන ආයතනයක් සඳහා, ආයතන බල ප්‍රදේශයක් සඳහා රුපියල් මිලියන 10ක්, රුපියල් කෝටියක ව්‍යාපෘති අලුතෙන් හඳුන්වා දෙන්නත් පුළුවන් අර ප්‍රධාන ව්‍යාපෘති වලට අමතරව. ඊට පස්සේ උපදේශන කමිටුවක සමාජිකයෝ කී දෙනෙක් ඉන්නවද, මේක කෙරෙන්නේ කොහොමද වගේ කතාන්තරයක් තාම ඉතා පැහැදිලි නැතත් මේකට එන්න නියමිතව තිබෙන කණ්ඩායම තමයි පළාත් පාලන ආයතනවල මෙච්චර කල් හිටපු සභාපතිලා, මෙච්චර කල් හිටපු උපසභාපතිලා සහ මෙච්චර කල් සමාජිකයෝ හැටියට, සභිකයෝ හැටියට ඒගොල්ලන්ගේ දේශපාලන පක්ෂවල හිටපු අය. දැන් මේකට ලොකු සමාජ විරෝධයක් එන එක නතර කර ගැනීම පිණිස ඒ චක්‍රලේකේ ඒ දැනුම් දීමේ ලියුම ගහලා තිනවා. මේක මේ ගරු කටයුත්තක්, මේ සඳහා කිසිම ගෙවීමක් සිද්ධ කරන්නේ නැහැ කියලා. ලංකාවේ මිනිසුන්ට ඉතින් මේ වගේ වාක්‍යයක් දාපුවම එහෙනම් ඉතින් අවුලක් නැහැ වගේ එකක් හිතෙනවා. ප්‍රජා උපදේශන කමිටු සමාජිකයින් ගරු සේවයක් ඉටු කරන ලබන අතර ඒ සඳහා කිසිදු දීමනාවක් රජය විසින් ගෙවනු නොලැබේ. ලංකාවේ මිනිසුන්ට ප්‍රශ්න තියෙන මන්ත්‍රීලට පඩි ගෙවන එක, වාහනයක් දෙන එක, එතකොට ආරක්ෂකයෙක් දෙන එක වගේවල් කියන්නේ ඒවා කොහොම ටික අහෝසි කරලා දාලා නිකන් නිසිනින්ද හොරෙන් හොරකම් කරන්න අවස්ථාව දුන්නොත් අවුලන්නේ බලන්න. ඉස්සරම හැමතින වාහනේ ගියේ, දැන් යන්නේ පයින්. මං කියන්නේ උන් පයින් යනකොට සමහර විට වාහන යනකොට වඩා හොරකම් කරන්නත් පුළුවන්. එතකොට දැන් මේ වගේ ඒව හරහා අර ගැලරිය චූන් කිරීමේ පොඩි පොඩි කැලිටික්කුත් දාලා තියෙනවා. සහ මේ වගේ ව්‍යාපෘතියක් හදපුවාම ඒ ව්‍යාපෘති වල ඊට පස්සේ දානවා මේ පරිපාලන වියදම් වගේ කෑල්ලක්. අපි හිතමු දැන් කෝටියක ව්‍යාපෘතියක් දැම්මා කියලා. කෝටියක ව්‍යාපෘතියක් කියලා කියන්නේ ලක්ෂ 5 බැගින් වූ ව්‍යාපෘති 20ක් දෙන්න පුළුවන් කොහේ කොහේ හරි ඒවට. ওই ලොකු ලොකු ව්‍යාපෘති කියලා කියන වැඩ පටන් ගැනීම තමයි මේ අවුරුද්ද ඇතුලේ කරන්නේ. කරලා ඒ ව්‍යාපෘතියක් හදනකොට මේකේ අමුද්‍රව්‍ය වලට කොච්චරක්ද, තාක්ෂණික සහායට කොච්චරක්ද, ඒක හැදීම සඳහා එන කම්කරු ශ්‍රමය කොච්චරක්ද, ඒ ශ්‍රමයට මිල ගෙවන්නේ කොහොමද, බාස්ලට කොච්චරක්ද, එහෙම කියලා මේක පරිපාලන වියදම් කෑල්ල කියලා කෑල්ලක් 10%ක් 15%ක් තියාගන්න. ඒ පරිපාලන වියදම් කියන කෑල්ල තමයි හොරකම් කරන්න සහ අනික් අයගේ පහසුව බෙදා දීම සඳහා වැඩේ කරගන්න. ප්‍රජා උපදේශන කමිටුවක් පත් කරනවා. ඕගලන්ට පඩි ගෙවන්නේ නැහැ. නමුත් ඕගොල්ලෝ විවිධ නිරීක්ෂණ කටයුතු සිද්ධ කරනකොට ඒ නිරීක්ෂණ කටයුතු සඳහා යන්න ආහාර දීමනාවක්, ප්‍රවාහන දීමනාවක් වගේ එකක් එකකින් බැලන්ස් සහ ඇත්තරම ගත්තම ඔය ප්‍රජා උපදේශන කමිටු වලට හිටපු උපසභාපතිලා, හිටපු උපසභාපතිලා, හිටපු විපක්ෂ නායකලා වගේ අය පත් කරගත්තම උන්ට අනේ ඔය ප්‍රොජෙක්ට් එකෙන් කීයක් හරි හොයාගන්න ඇත්තර මේ වෙලාවේ අවශ්‍යත් නැහැ. මේ වෙලාවේ වුණා වෙලා තියෙන්නේ මොනම හරි විදිහකට ගමට බහැලා සීන් එකට එන්ටර් වෙන්න. එතකොට සීන් එකට එන්ටර් වෙන වැඩේ සහ වැඩක් එක්ක ගමට බහින වැඩේ ආණ්ඩුව හදලා දෙනවා නම් Tamanට. ඒතර ඒගොල්ලෝ නම් ඒගොල්ලන්ගේ අතින් සල්ලි දෙයි. විශේෂයෙන් ඔය පොහට්ටුව සභාපතිකම් කරපු සභාපතිලාට ඇත්තම නිකන් එහෙම ඒගොල්ලෝ තව අවුරුදු 15ක් 20ක් නිසින්ින්දේ කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් විදිහට හොයාගෙන තියෙන්නේ. දැන් මේ වෙලාවේ ඒගොල්ලන්ට ඕනේ මේ දේශපාලන ස්ථාවරත්වය ක්‍රමයෙන් මේ රට ඇතුලේ නිර්මාණය කරගන්න. රනිල් වික්‍රමසිංහගේ කැබිනට් එකත් රනිල් වික්‍රමසිංහත් එකතු වෙලා මේ අන්න ඒ කියන පසුබිම තමයි නිර්මාණය කරලා දෙන්නේ. සානිප්පත්තෙන් දැන් ඡන්ද හතරක්ම පැවැත්වෙන නියමිතව තිබෙනවා. එකක් ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය. අර අග දෙක පැත්තකින් තිබ්බම ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය.
ඒකෙත් පොඩි එක පැත්තකින් තිබම ජනාධිපතිවරණය ජනාධිපතිවරණය සඳහා ගම් ඇතුළේ කැම්පේන් කරන්න මිවවැහැලා වැඩ කරන්න පිරිසක් ඒගොල්ලෝ සමග නැහැ. සහ දැන් ජාතික මට්ටමින් ඔය රූපවාහිනී වල Facebook වල අර එහෙම මොන මොන කතා කිව්වත් ගම් ඇතුළේ මේ මේ මේක මේ මේ මෙහෙයුම් කමිටු මෙහෙයුම් ක්‍රියාවලිය සිද්ධ කිරීම සඳහා කණ්ඩායමක් ඒ ඇගාව නැහැ. ගාව නෑ කියල කියන දැන් පළත් පාලන ආයතන ඡන්ද විමසීමක් තියලා පළත් පාලන ආයතන නියෝජිතව පත් කරගෙන හිටියානම් ඒතර ඒගොල්ලන්ට පුළුවන් කියන්නේ ඔගොල්ලෝ කැන්වසින් වැඩේ පටන් ගන්න මේ මිනිසුත් එක්ක සම්බන්ධතාව හදාගෙන මේ මේ පණිවිඩයේ ගමට අරගෙන යන වැඩේ කරන්න කියලා. දැන් එහෙම එකකුත් නෑ. දැන් මේ ප්‍රජා සංවර්ධන ප්‍රජා උපදේශන කමිටු කියලා පත් කරලා මේ හදන්නේ ඒ වැඩේ කරගන්න. එකක් නිල බලෙන් ගම් ඇතුලේ දේශපාලන ක්‍රියාකාරකම් වලට මැදිහත් වෙන්න රජයේ සංවර්ධන කටයුතු ප්‍රයෝජනයට අරගෙන ගම් ඇතුළේ දේශපාලනය කරන්න අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න කමිටු නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම හදලා දීලා තියෙනවා. මේකට මම දැක්ක සජිත් විරුද්ධ වෙලා තිබෙනවා සහ විවිධ කීප දෙනෙක් විරුද්ධ වෙලා තිබෙනවා. මේක කියනවා දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ දෛනික රාජකාරිය සඳහා බාධාවක් නොවන අයුරින් ඔවුන් සමග මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් තම අධීක්ෂණ කටයුතු සිදු කිරීම ප්‍රජා උපදේශන කමිටු සමාජිකයන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ නම් යෝජනා කරන්නේ කවුද සහ ඒකට මොන වගේ පසුබිමක් තියෙන අයද පත් කරන්න කියලා මම ඉතාම පැහැදිලිව ඒක පාර්ශ්වික පළාත් පාලන ආයතන 341ක් රට ඇතුලේ හදන්න හදන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය පළාත් පාලන ඡන්ද විමසීමක් තියලා ආවොත් ඒ ඡන්ද විමසීම තියලා අපොම ආණ්ඩුවක් සහ විපක්ෂයක් කියලා දෙකක් පළාත් පාලන ආයතනයක් ඇතුලේ හැදෙනවා. දැන් මේම මහජන ඡන්දයෙන් පත් කිරීම වෙනුවට පත්වීමේ ලියුමකින් පත් කරපුවාම විපක්ෂයක් කියලා එකක් නැහැ. ආණ්ඩුවට හිතවත් අර පළාත් පාලන ආයතන වල වගේ 100 ගණන් 200 ගණන් එන්නේ නැහැ. දැන් පළාත් පාලන ආයතනවල ඉන්නව නේද එහෙන රෝත්ත. ඒ කියන්නේ ඉඳ ගන්න ඉඳ නැහැ නේ. මේ නමුත් එහෙම එහෙම විශාල පිරිසක් එන්නේ නැහැ. තීරණාත්මක කීප දෙනෙක් 15ක් 20ක් සමහර විට එක කොට්ටාසයකට එකා බැගින් උනත් පත් කරන්න හැකියාවක් තිබෙනවා. එහෙම පත් කරපුවම අර සබිකෝ ගානටම වගේ එනවා. කොහොම හරි ඉතා උපක්‍රමශීලී විදිහට ගම ඇතුලේ Tamange දේශපාලන මැදිහත් වීම කරාගන්න ගමට Tamange දේශපාලන පණිවිඩය අරගෙන යන්න රාජ්‍ය වියදමින් පත් කරන කමිටු පත් කිරීමක් මේ කරන්න සූදානම් වෙන්නේ. දැම්ම නිකන් හිතනවා නම් කොරහේ කිඹුල්ලු දකින්නවා වගේ කියලා චූටක් යnderලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. මේ සමස්ත වෙන් කරන වියදම පළාත් පාලන මැතිවරණයට යnder වියදම් වෙන සල්ලි වලින් තුනෙන් එකක්. රුපියල් මිලියන 10ක් එකකට වැය කරනවා නම් පළාත් පාලන ආයතන 341ක සඳහා මිලියන 3410ක් වෙන් කරන්න බෑ. එතකොට මිලියන 1000ක් මිලියන 10000ක් විතර තමයි අවශ්‍ය වෙන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා. පළාත් පාලන මැතිවරණය තියලා විධිමත් ආදායම් උපයා ගැනීම ක්‍රමයක් තියලා මේ විධිමත් පාලන ව්‍යූහයක් රට ඇතුලේ ස්ථාපිත නොකර වංචනික විදිහට තමන්ට හිතවත් කණ්ඩායම් විතරක් පළාත් පාලන බල ප්‍රදේශවල කටයුතු කරන්න අවශ්‍ය පසුබිම හදලා දෙන එක තමයි මේ කරන්න හදන්නේ. දැම මේකේ බරපතලකම තේරෙන්නේ නැත්නම් චුට්ටක් ඉන්න. චුට්ටක් ඉඳලා බලන්න. කියන්නේ සමහර අය මේ වට දැම්ම කතා කරන්නේ නැහැ. දැම්ම විරුද්ධ වෙන්නේ නැහැ. එහෙම නොත් නිකන් මේ රටේ සංවර්ධනයට විරුද්ධ වුණා කියලා මිනිස්සු නිකන් අපි කියන වැරදි හිතයි වගේ එකක් කියලා. මම කියන්නේ චුට්ටක් කොහොම යන්න දෙන්නකෝ. හරි. තව චුට්ටක් පස්සට ගන්නකෝ. එතකොට හෝ හෝ කියන්න කලින් දඩස් ගාලා සද්දයක් එනවා. හරි. ඒක පස්සට ගන්නකොට you know නෑ ඔය කීවට චුට්ටක් කිම් චුට්ට 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 ගන්නකොට අර හෝ එක ඒ දඩස් සද්දේ අතර වෙනසක් තියෙනවා. හෝ කියන කෙනින් දඩස් වෙන්න ඉඩ තියෙනවා. හොඳයි. අර වීසා ප්‍රශ්නයක් පිළිබඳව හන්නකපු පුද්ගලයෙක් හිටියා නේද කටුනායක එයාපෝට් එකේ. ආණ්ඩුව මේ වෙලාවේ පාස්කුරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයේ මහමොළ කරකා හොයන තරම් උනන්දුවෙන් ඒකෙන් උනන්දුවක් නෑනේ. නෑ මගෙන් ඊට වඩා උනන්දුවෙන් මේ කෑ ගහපු එකා කවුද කින්ද වන්ද මූ කොහෙද ඉන්නේ මුගේ රට මොකද්ද මූ ලංකාවේ මොනවද ඉන්නේ එහෙ මොනවද රස්සාවල් කරන්නේ එහෙ මේ මේ සමස්ත පසුබිම් වார்த்தාවක් සොයමින් ඉන්නවා. දැනට ආරංචියේ හැටියට දැනට ආරංචියේ හැටියට නිකන් යනකොට හරි බලලා කියන්න කියන තැනක ඉන්නේ. කාරණා දෙකක් උත්සාහ කරමින් ඉන්න බව පේන තියෙනවා. එකක් යම් පුද්ගලික කරුණක් අල්ලගෙන ඔහුට විරුද්ධව මඩ ව්‍යාපාරයක් වගේ එකක් අරගෙන අනේක. එහෙම නැත්නම් රාජ්‍ය බලය පාවිච්චි කරලා ඔහුට විරුද්ධව මර්ධනය වගේ එකක් ක්‍රියාත්මක කරන එක. ලේසිම වැඩේ
මර්ධනය ක්‍රියාත්මක කරනවට වඩා ඌව විනාශ කරලා දාන්න පුළුවන් විදිහේ කැම්පේන් එකක් පටන් ගන්න එක. ආන් ඒ කැම්පේන් එක පටන් ගන්න තමයි ඌ මොන රටේ ඉඳන්ද ආවේ. ඌ කවුද බැඳලා ඉන්නේ? කොහෙද පදිංචිය? මොනවද කරන රස්සාවල් වගේ වා? ඒ කියන්නේ දැන් මෙතන හඩ නැගුව එකට පලි ගැනීම පිණිස වෙන විදිහ වැඩක් හදන්න මිනිහා කවුද කියලා හොයමින් ඉන්නවා. ඔබ දැනටමත් දන්නා විදිහටත් සලෝක සත්‍යයත් සියලු අයිතිවාසිකම්වල මුල අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම. යම් රටක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම උල්ලංඝනය කරලා තියෙනවා නම්, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහුරලා තියෙනවා නම්, ඒකේ දෙවනුව කියවෙන කාරණාව තමයි ඒ රට ඇතුලේ කිසිම අයිතිවාසිකමක් භුක්ති විඳීමේ අයිතියක් හෝ හිමිකමක් මිනිසුන්ට නැහැ කියන එක. ඒ කියන්නේ තමන් අයිතිවාසිකම් පිළිබඳව හඬ නැගීම, පිළිබඳ කතා කිරීම, තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම කියන මේ සියල්ල සිද්ධ වෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ එකත් එක්ක. එක්ක ලීවිල්ලෙන්, එක්ක කතාවෙන්, චිත්‍ර, කාටුන් හරි මොනවා හරි වෙන්න පුළුවන්. තමන්ගේ අයිතිවාසිකමක් වෙනුවෙන් හඬ නගන මිනිහෙකුට අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය අහුරලා ඒකට විරුද්ධව එක්කෝ රාජ්‍ය මර්ධනය, එහෙම නැත්නම් ප්‍රචාරණ ව්‍යාපෘති හරහා උන් අඩපණ කරනවා කියලා කියන්නේ, මිනිසු අදහස් ප්‍රකාශ කරන්න මන්දෝත්සාහි කරනවා කියලා කියන්නේ, සහයි මන්දෝත්සාහි කිරීම සමාජයක් හැටියට අපි පිළිගන්නවා කියලා කියන්නේ, ඊළඟ නිශ්චිත මොහොතේදීම, ඊළඟ තප්පරේදීම සියලු අයිතිවාසිකම් අප කෙරෙන් දුරස් වෙනවා කියන එක, අපිට නැති වෙනවා කියන එක. අයිතිවාසිකම් 1000ක් ලියලා ගත්තත් ඒ 1000ම ලියලා ඉහළින්ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඒක එපා, ඉතුරු 999 තිබ්බම ඇති කියලා කවුරු හරි හිතනවා නම් උඩ එක කපා දැමූ පමණින්ම යට තියෙන 999ම අවලංගු වෙන බව, නිෂ්ක්‍රීය වෙන බව තේරුම් ගන්න ඕනේ. එදා ඒ කොල්ලා, තරුණයා හෝ පුද්ගලයා හඬ නගා කතා කරන්නේ එකක් තමන්ගේ පුද්ගලික එකක් ඕ. හැබැයි ඒක සමස්තයක් විසින් මුහුණ දී තිබූ කාරණාවක්. ඒ සමස්තයේ සෙස්සන්ට පෞරුෂයක් තිබුණේ නැහැ මේ පිළිබඳව හඬ නගන්න. විශේෂ මේ පෝලිම විදේශිකයන්, කියන්නේ සොදේශිකයින් නොවන පුද්ගලයින්ගේ පෝලිමක් නිසා එහෙම සාමාන්‍යයෙන් පිටරටවල් වලින් ආපුහාම ලංකාවේ හැටි එහෙමත් වැඩිය දන්න හින්දා එහෙම ලොකුවට කෑ ගහන්න දෙම යන්නෙත් නැතුව ඇති මිනිස්සු දැන් ලංකාවට එන මිනිස්සු අපිට තම් වෙනවා. රට මරු, කියන්නේ රට මරු. අපි කාට වුණත් රට පිළිබඳව ආයෙත් කත් කියන්න දෙයක් නැහැනේ. ලස්සන පිළිබඳව හෝ, දේශගුණය පිළිබඳව හෝ, රටේ මිනිස්සු පිළිබඳව හෝ, එහෙම නැත්නම් ඒ කිසිවක් පිළිබඳව අපිට දොසක් කියන්න දෙයක් නැහැ. හැබැයි ඒ හැමෝටමත් රටේ පාලකීන් සම්බන්ධ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මියන්මාරේ ජුන්ටාව පාලනය කරනකොටත් මියන්මාරටත් සංචාරකයෝ යනවා. එමු හුඟාක් රටවල් වල විවිධ ප්‍රශ්න තියෙනකොට ඒ රටවල් වල සංචාරකයෝ හැටියට මිනිස්සු යනවා. මොකද්ද කරන්නේ? ගිහිල්ලා තමන් කැමති දෙයක් කාලා, තමන් කැමති තැනක විනෝද වෙලා, නිකන් අනවශ්‍ය ප්‍රශ්න හදාගන්නද ඒ වැකේෂන් එක ගත කරලා එනවා. හැම මිනිස්සු හැම වෙලෙම කල්පනා කරන එකක් තමයි මේ. රටවල් ලදන් දාපු ගමනක් නෙමෙයි, වැකේෂන් එකක් ආපු ගමනක්. ඒ නිසා අපේ උපරිම පරිස්සම අපි තියාගෙන මේ භූමියේ ආතල් එක අපි අරගෙන යන්න ඕන කියන එක. ඒ පොලිමේ ඉන්න හුඟක් අය ඒ භූමියේ ආතල් එක ගන්නාපු අය, විශේෂම මේ දේශපාලන තත්ත්වය පිළිබඳව, මර්ධනයන් පිළිබඳව, එතකොට මේ යටපත් කිරීම පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන මිනිස්සු වෙන්නේ නැති. ඒ නිසා මොකද කරන්නේ? අර ශ්‍රී ලාංකික සම්භවයක් සහිතව ශ්‍රී ලාංකික පුද්ගලයෙක් විදේශ ජාතිකත්වයක් සහිත බහර්යාව සමග ආවම මේ දෙන්න එක පොලිමේ ඉඳීමේ ප්‍රතිඵලයක් හැටියට මේ වියවුලට සම්බන්ධ වුණා මිසක වෙන මිනිස්සු මේ නරුමත්වයේ තරම කොච්චරද, මේ මෘගත්වයේ තරම කොච්චරද කියලා දන්න මිනිස්සු ඒවට හඬ නගන්නේ නැහැ. කොහොමත් නැවත වතාවක් කියන්න තියෙන්නේ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කවුරු හරි කෙනෙක් කොහේ හරි තැනක අහුරනවා නම් එතනින් එහාට සියලු අයිතිවාසිකම් අවලංගුයි කියන එක. අර මතකනේ, අර කවුද මේ ඔය දූත මණ්ඩලයක් ඇවිල්ලා පාරවල් වහගෙන ඉඳලා කොල්ලෙක් හෝන් ගැහුවා. හෝන් ගැහුවට පස්සේ මේක දැම්ම උසාවියට. උසාවියට දැම්මට පස්සේ නඩුකාරයා මොකද්ද කිව්වේ? නඩුකාරයා කිව්වා, මේ ඔස්ට්‍රේලියාව නෙමෙයි හොඳේ. ඒක ඔස්ට්‍රේලියාව නෙමෙයි කියලා කියන්නේ නඩුකාරයෙක්ගෙන් ඉස්සරහට ගිහිල්ලා අහන්න ඕනේ. මේ මාරදී ඉන්නේ මන් දැනන් හිටියේ නෑනේ. මේ ඔස්ට්‍රේලියාව නෙමෙයිද? ඒ මොකද්ද දෙන පණිවිඩේ? එදන පණිවිඩේ තමුසේ ඉන්නේ ඔස්ට්‍රේලියාවේ නම්, හරි තමුසේ මෙහේ ආවේ නිවාඩුවකට නම් තමුසේ හැටියට ඉඳලා අපහු යනවා උයි කියන එකනේ. ඒක සමහර වෙලාවට මිත්‍රශීලී වේශයකින් කිව්වා වෙන්නත් පුළුවන් නඩුකාරයා. හරිද? මාස්ටර් කියන්න පුළුවන් මේ
ඔස්ට්‍රේලියාවේ මේනි මේක හරි උන්න පැය භාගයක් පෝලිමේ ඉන්නුනා නම් පැය භාගයක් පාඩුවේ වාත වෙලා ආපු වැඩේ කරගෙන යනවා පහු හරි මෙව්වා මේ තමුසේරවත් මටවත් හදන්න බුණා රටවල් නෙමෙයි කියලා එහෙම නැත්නම් දෙවෙනි එක අර 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 ඒ වෙලාවේ තිබුණ රාජකීය භාවයෙන් උම්මන්තක භාවයට පත් වෙලා හිටපු ස්වරූපයෙන් කියනවනම් කියන්න පුළුවන් මේ ඔය ඔස්ට්‍රේලියාවේ දන පකු මෙහෙ දාන්න දෙන්න එපා හොඳේ මේ ඉන්නේ ගෝඨාභය මහත්තයයි අපි මේවා කරන්නේ වගේ කතාවක්. එතකොට දැන් මේ වගේ එකක් වුණත් අවසානයේ කුයරි තනකට ගියාම ඔය උත්තර දෙකම හම්බෙන්නත් පුළුවන්. තමුසලා කවුද කියලා දැන් මේ අවෝඩ් එකේ උයි මේ තමුසලාට ප්ලේන් එකේ පෑදායක් ඉන්න පුළුවන් නම් මෙතන පෑයකමාරක් පොලිමේ ඉන්න බැරිද? අය මොකක් කියලා හිතන් ඉන්නේ? ආව නම් ඒ හැටි ඉඳලා යනවා උයි වගේ උත්තරයක්. අධිකරණමේ භාෂාවකින් හම්බෙන්නත් පුළුවන් සමහර වෙලාවට. එහෙම නැත්නම් පරිපාලනමේ භාෂාවකින් හම්බෙන්නත් පුළුවන්. මොකද ඒ කියන්නේ මුළු සමස්ත රාජ්‍යයක්ම ඒවට ඇබ්බැහි වුණාට පස්සේ මර්ධනයට ඇබ්බැහි වුණාම ඊට පස්සේ යටපත් කිරීම වලට ඇබ්බැහි වුණාම දෙක වෙලා ඉන්න ඇබ්බැහි වුණාම පීචන් වෙලා ඉන්න ඇබ්බැහි වුණාම නෝන්ජල් වෙලා ඉන්න ඇබ්බැහි වුණාම ඊට පස්සේ මිනිස්සු හිතන්නේ මේ මානසිකත්වයෙන් තමයි. ඒ කියන්නේ මේ නම මොකක් කරි ප්‍රාදේශ සභා മന്ത്രി කට්ටෙක් යනකොට ඔක්කොම නැගිටිනවා. ඒ කවුද? අඳුරන්නේ නැහැ දැක්කේ වගේ ඉන්නවා. ඊට පස්සේ අලුත් යනකම් මෙහෙම බලාගෙන යනවා. මිනිස්සුත් බලනවා මේ නැගිටි නැද්ද? ඒක තමයි අපරාධයක් කරන්නේ. ඇයි? අර ඇවිදගෙන යන එකත් පුරුදු වෙලායි අබ්බැහි වෙලා ඉන්නවා ඒකට. හිටගන්නේ උනුත් අබ්බැහි වෙලා ඉන්නවා ඒකට. මේකට අබ්බැහි වෙච්ච නැති අමුතු සත්වෙක් වගේ එකෙක් දැක්කට පස්සේ ඒක අප්සෙට්. ඒක තමයි අප්සෙට් වෙන්නේ. අර මන්දකාව බඳුල ගරවසක් ඔය කෝච්චියක් මොකද නිරීක්ෂණය කරන්න යනකොට මිනිස්සු ඔක්කොම හිටගෙන බලාගෙන ඉන්නවා කොල්ලෙක් ඉඳගෙන ඉන්නවා. ඔය මහින්ද පතිරණලා හැම එකෝල්ලට කියපු කතන්දරට මං කියන්නේ නෑ. ඔය ඇමති කෙනෙක් හරි මන්ත්‍රී කෙනෙක් හරි ජනාධිපති කෙනෙක් හරි මොකෙක් හරි මිනිහෙක් තව මිනිහෙක් එක්ක කතා කරනවා නම් කතා කරන්න ඕනේ පහසු විදිහට නම් කවුරු හරි කෙනෙක් ඉඳගෙන ඉන්නකොට තවුරු හරි කෙනෙක් හිටගෙන කතා කරනවා නම් සමහර වෙලාවල් තියෙනවා පහසුයි කතා කරන්න. හැබැයි සමහර වෙලාවල් තියෙනවා එක්කෝ හිටගෙන ඉන්න එක ඉඳ ගන්න ඕනේ එක්කෝ ඉඳගෙන ඉන්න එක හිට ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කතාව තවදුරටත් පවත්වාගෙන යන්න අපහසුයි. ඒතර ඒ වගේ වෙලාවක කවුරු හරි ආවම හිට ගන්නවද ඉඳ ගන්නවද වගේ එකක් තීරණය කරන එක වෙන කතාවක්. හැබැයි නිකම් මේ ඇමති කෙනෙක් ආවම අනිවාර්යෙන්ම නැගිටිය යුතුමයි. ඒකේ දෙවෙනි උත්තරයක් නැහැ. වෙන විකල්පයක් නැහැ වගේ ඒවා. ඒ ක්‍රමයට ඇබ්බැහි වෙලා හිටපුවාම ওই වගේ කෑ ගහන කොල්ලෙක් දැක්කම මැජික් තමයි. හරි. ඉතින් මේ මැජික් එක ඊට පස්සේ සමාජ විසිනුත් මුගක් අය ප්‍රතික්ෂේපත් කරනවා. අනවශ්‍ය වැඩ. සමහරට කොල්ලගේ දෙමව්පියෝ දැනටම කියලා තියෙනවා. අනවශ්‍ය වැඩ කරන්න එපා කියලා. ඒ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටීම අනවශ්‍ය වැඩක් වෙච්ච රටක ඒ පීඩණයට හුරු වෙලා ඉන්න මිනිස්සුත් එක්ක ජීවත් වෙනකොට ඒ හැටියට ජීවත් වෙන්න ඕනේ. කොනොත් ඒ තරුණයාට මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳවත් අපි අවදියෙන් අවධානයෙන් ඉන්නවා. නැවත පෙරලා ආපු තැනකට යනවා නම් යනකල් හොයමු නැත්නම් රට ඇතුලේ තියෙන තත්ත්වය මොකක්ද කියන එක මම දන්නේ නැහැ. මම හිතන්නේ නැහැ. එච්චර හයියක් තිබ්බ එකෙක් එහෙම නිකන් දෙවෙනි පාරක පීචන් වෙයි. මේ පීචන් සංස්කෘතියට හැඩ ගැහිලා හුරු වෙලා නිකන් දෙකට නැමෙයි වගේ එකක් වෙයි කියලා. බලමු ඉතින්. නේ. channel එක මෙතෙක් subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න සහ patreon සමූහයේ සමාජිකයෙක් හැටියට ඔබ එකතු වෙන්න කැමති නම් අපි ආරාධනා කරනවා ඔබට එන්න අපේ patreon සමූහයකට. අපි tiktok එක, whatsapp channel එක සහ අපේ telegram channel follow කරලා තියාගන්න. ගිහින් එන්න. අපි ආයෙ දවසක හම්බෙමු.